ප්‍රායෝගිකව බිම්මල් වගා මාධ්‍ය සකසා ගැනීම වගා මලු නිෂ්පාදනය සහ මේ වගා මලුවෙන් බිම්මල් අස්වැන්න ලබා ගන්නාතෙක් මේ ක්‍රියාවලිය ඉතාමත් අපහසු තත්වයකට පත් වෙලා තිබෙනවා ප්‍රායෝගිකව සෑම දිනකට නමුත් අද දවසේදී මේ සඳහා විසඳුමක් විදිහට අපි ගෙනෙනවා බිම්මල් අස්වැන්න නෙලන්න පුළුවන් වගා මල්ලක් අපේ කාන්තාවට විවාහක ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති කාන්තාවට ලබා දෙන්න. දස් 19 එකඩෝ ප්‍රෝග්‍රෑම් එකට අපි සම්බන්ධ වුණා. ඒ වගේම සෝෂල් ඉනෝවේෂන් කැම්ප් එකට අපිට යන්න අවස්ථාවක් හම්බුණා. ජප්නවල තිබුණ එකට තමයි අපි ගියේ. එතෙන්දී අපිට ලොකු අත්දැකීම් දෙකක් ඒ දවස් පහ පුරාවටම ලැබුණා. අපේ මේ අදහස සාර්ථක කරගන්න අපි මුලින්ම එතනට හිතන් ගියේ අපි අදහස් දෙකක් තිබුණා. එකක් තාක්ෂණික දැනුම ලබා දීම. ඒ වගේම අපි හිතන් ගියා ආර්ථික මාර්ගයක් එහෙම් පිටින්ම ඒ අයට හදා දෙන එකට හැටියට අපි බිම්මල් වගා ව්‍යාපෘතියක් තමයි සූදානම් කරගෙන ගියේ. ඉතින් අපිට ඒ සෝෂල් ඉනෝවේෂන් කැම්ප් එක හරහා හරියටම තෝරා ගන්න හැකි වුණා. මේ අයට තාක්ෂණික දැනුම දෙන එක නෙමෙයි අවසාන කරන්න ඕන අවසානම තීරණය මේ බිම්මල් වගා ව්‍යාපෘතිය ඒ අය අතට ලබා දීලා ඒ අයගේ ආර්ථික තත්ත්වය නංවන්න අපිත් සහයෝග ලබා දීලා ඒ එක්කම අපේ ආර්ථික මාර්ගය ඒ වගේම අපේ ව්‍යාපාරය ඉස්සරහට කරගෙන යන්න මේක පටන් ගන්නෙ බිම්මල් වගා මලු 1000ක් ලබා දීලා. අපේ කාන්තාවට පුළුවන් මේ බිම්මල් වගා මලු 1000 ලබා ගන්න. අපි ඒ සඳහා රුපියල් 35000ක මුදලක් ලබා ගන්න. හැබැයි මේකේ සුවිශේෂත්වය වෙන්නේ අපි මේ ණය මුදල ලබා දුන්නාට පස්සේ දවස් 5ක වගේ කාලය ඇතුළත ඉඳන් ඔහුට ඔහුගේම ව්‍යාපාරයක් තියෙනවා. ඒක තමයි මේ අපේ වැඩසටහනේ තියෙන සුවිශේෂී බව. දැන් අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්නට කිය පටන් ගන්න නම් අපේ අතේ මුදලක් තියෙන්න ඕනේ වෙළඳ පොලක් හදා ගන්න ඕනේ. මේ දෙකම මට හිතෙනවා දැන් මේ බිම්මල් වගේම කරගන්න පුළුවන් කියලා. මොකද අපිට පොත් හදලා දෙනවා. අපිට තියෙන්නේ ගෘහයක් හදා ගන්න විතරයි. අපි දැන් ඒ හරහා ගත්ත ණය අපි ඒ ලබන ආදායමින්ම අපිට කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්. මම හිතනවා අපි මේ කණ්ඩායම තරුණ කණ්ඩායම ගත්ත තීරණය මේ කාලෝචිතයි කියලා. මොකද මේ වෙනකොට COVID-19 මේ වසංගත තත්ත්වයත් එක්ක සාමාන්‍යයෙන් එදිනෙදා රැකියා කටයුතු කරපු කට්ටියත් මේ වෙනකොට රැකියා හිමි වෙලා තියෙන තත්ත්වයක ඉන්නවා. ඒ වගේම මේ අපි අපේ කොටාෂේ කාන්තාව වැඩිපුර යනවා විදේශ රැකියා හොයාගෙන. එතකොට මේ අපේ කාන්තාවන් බලගන්වන්න පුළුවන් නම් මේ විදිහේ ව්‍යාපෘතියකින් මම හිතනවා ඉතාම වටිනවා. දෙදහස් විස්සේ ජනවාරි පළවෙනිදා කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා එහෙමත් නැත්නම් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයින් නිෂ්පාදනය වෙන අවුරුදු 10 පළවෙනි අවුරුද්දේ පළවෙනි දවසේ ආරම්භය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ හැකදෙව් වැඩසටහන කියන්නේ එහෙම ව්‍යවසායකයින් පිරිසක් මේ ශ්‍රී ලංකාවට මගේ රටට නිර්මාණය කරන වැඩසටහන.